අසුවතර තිබෙච්ච කාලේ අපි ගත්තේ ගොඩක් කමාරුවෙන් තමයි. දැන් 358 60 ගිහිලා තියෙනවානේ. දැන් කොහොමද ජීවත් වෙන්නේ? Business Management, IT, English ඉගෙන ගන්න හොඳම තැන AIC Campus. මෙරට මාසික භූමි තෙල් අවශ්‍යතාවය මහ බැංකු වාර්තාවලට අනුව මෙට්‍රික් ටොන් 19ක් පමණ වෙනවා. භූමි තෙල් මෙරට ජනතාවට ලබා දුන්නේ සපුග ස්කන්ධ පිරිපහදුවේ අතුරු නිෂ්පාදනයක් ලෙසයි. ගෑස් සහ අනෙකුත් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් භූමි තෙල් ඉල්ලුමද පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසය වන විට 5.1%කින් පමණ ඉහළ ගොස් තිබුණා. භූමි තෙල් ඉල්ලුමෙන් වැඩි ප්‍රමාණයක් භාවිත කරන්නේ ධීවර ජනතාවයි. කඳුකරේ වතු ආශ්‍රිත හා නාගරික පැල්පත් අඩු ආදායම් ලාභින්ද භූමි තෙල් බහුලව භාවිත කරනු ලබනවා. අපිට මේ වාහනවල වගේ අපිට මේ ලීරේකට කිලෝමීටර ගණන් දුවන්න බෑ. ඒතකොට ලීරේට කිලෝමීටර දෙකකට පමණ දුරක් තමයි අපිට දුවන්න පුළුවන්. ඒතකොට අපි මූදේ ගිහලා මාළු අස්සන්න ලබාගෙන ඉන්න අපිට කිලෝමීටර 50ක විතර වගේ තියෙනවා යාමට සහ එහෙමට. ඒතකොට අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය ලීටර 30කට වැඩිය. ඉතින් මේ වියදම එක් දිනකට දරා ගන්න බෑ. අපිට දැන් මේ තියෙන මිල 90 15000ක් විතර වෙනවා. ඒතකොට එක දවසකට 15000ක් වියදම් කරලා ගිහිල්ලා මාළු අවුන් නැත්තම් ඒතකොට අපිට අනිත් දවසේ කොහොමද අපේ ජීවනපාය කරගන්නේ? 15000 කියලා කියන්නේ මාසෙකට බලද්දී 104000ක් අපි අම්බ කරන්න ඕන. ඒතකොට මිනිස්සු කොහොමද කාගෙන පීගෙන ඉන්නේ? මේ ඇමතිලාගේ ඔළුවේ මොලයක් තියනවද? අපි මේ විඳින දුක දෙයියෝ බලාගෙන ඉන්නේ. ඒ දෙයියන්ට වග කියන්න වෙයි. රටේ ණය ගෙවා ගන්න පුළුවන්ද? මේම අපිව තිබ්බම ගොවියන්ට පාපයක් කරලා. ගොවියන්ගේ පෝරට එක නැති කරුවා රට ඕම වටලා දැම්මා. අපි කරපු පාපේ මොකද්ද මේ රටට? අපි මේ අත්වලින් ගන්න පව කාලා බීලා අපි ඔද්දට සතුටෙන් හිටියා මේ දීවරයෝ ගම්මානවල් වල. වතුකම් කරවකුගේ දිනක වැටුප මෙවන විට රුපියල් 1000ක්. රුපියල් 1000ක දෛනික ආදායමකින් පවුලකට අවශ්‍ය භූමි තෙල් මිලදී ගැනීමවත් කළ නොහැකි බව වතුකම් කරු ජනතාව පවසනවා. පඩිල ලැබෙන්නේ 2000. ඒකේ ETF EPF සේවිස් ඔක්කොම කපලා අපිට ලැබෙන්නේ 500. 500කින් දැන් ඊයේ ඉඳලා 340 කියනවා ලාම්තල්. ලාම්තල් ලීටර් බෝතල් එකමාරක් විතර දවසට යනවා. එතනින් 450ක් මේකටම ඉවර වෙනවා. ඉතුරු 50යි තමයි තියෙන්නේ. 50කින් ළමෙන් කුලෙන් යවන්න ඕන. අපි ගේම කණ්ඩ ඕන. මොකද කන්නේ අපි. පඩි අම්බනේ 1000යි. 400 300 ගණන් ගියාම රුපියල් 500 ගණන් කොළඹ නාගරික අඩු ආදායම් ලාභින්ගේ තත්වයත් මීට දෙවෙනි නැහැ. 84 තිබෙච්ච කාලේ අපි ගත්තේ ගොඩක් අමාරුවෙන් තමයි. දැන් 358 60 ගිහිලා තියෙනවානේ. දැන් කොහොමද ජීවත් වෙන්නේ? දවසට බෙල් 2500 අපිට ලාභය හම්බ වෙන්නේ. 350ක් දීලා ලාම්තෙල් ගත්තා නම් අනිත් බඩු මුට්ටු කොහොමද ගන්නෙ? මම తిరిවිල එලවන්නේ. දැන් දවසට 4-5000ක වීදම් තියෙද්දී 1500ක් හම්බ කරලා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා. භූමි තෙල් අඩු මුදලකට විකිණීම ඛනිජ තෙල් නිධගත සංස්ථාව පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් බව අමාත්‍යවරයාගේ මතයයි. නවමිල වැඩිවීමත් සමග එය රජයේ දරන වියදමට සමානුපාත වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා. භූමි තෙල් භාවිත කරන අඩු ආදායම් ලාභී පවුල් සඳහාත් දීවර සහ වතු අංශයේ ජනතාවටත් ඍජු මූල්‍ය සහනයක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන්. නමුත් වෘත්ති සමිති පවසන්නේ දූෂිත ගනුදෙනු නිසා ජනතාවට භූමි තෙල් වලින්ද පීඩා විඳීමට සිදුව ඇති බවයි. මෙවැනි ඉන්ධන මිල වැඩි කිරීමක් ගසා කෑමක් ඉතිහාසයේ තුල කිසි දිනකුත් නැහැ. මේ ලෝක මිල අනුවද නැහැ. මේ ආපු බොරතෙල් නැව දින 51කට පස්සේ මේ සමාගමෙන් බොරතෙල් බැරල්ලක ඩොලර් 100කට උපරිමයේ තියෙන මොහොතක ඩොලර් 130කට අරගෙන තෙල් බැරල්ලකට ඩොලර් 24ක් පිරිපහදු කර ප්‍රීමියම් එක ගෙවලා 152ක් දැවි තෙල් හදන ඌරල් කියන බොරතෙල නැවකින් නැවකට අරගෙන අපිට ගණන්ලා පිරිපහදුවට දාලා රුපියල් 253ක් ඉන්ධන ලීටරෙන් වැඩි කරලා අද මොකද්ද කරුවේ? ඉන්ධන ලීටරෙන් වැඩි කරලා 340ක් දීලා ගන්න වෙලා පවුල් ලක්ෂ 20ක් භූමි තෙල් ලාම්පුවලින් ජීවත් වෙන්නේ. වතු සේවකයතුළු 199ක් ජනතාව භූමි තෙල් ලිපෙන් ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ජීවිතය අඳුර කරා රාජපක්ෂවරුන්ගෙන් පාඩම ගන්න වාම දූෂිත ගනුදෙනු නවත්තන්න බැරි ඔබ වහාම ඔබේ නඩයත් එක්ක ඉල්ලාස්සලා ජනතාවට තීන්දුව ගන්න ඉඩ දෙන්න. අද බොරතෙල් මිල ලෝක වෙළඳපළ ඉතාමත් අඩු මට්ටමකට පත් වෙලා තියද්දිත් අපිට වැඩි ගණන් දීලා බොරතෙල් ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ එක සමාගමක ඒකාධිකාරිය නිසා. කෙසේ හෝ ගෙනාපු ඒ බොරතෙලුත් අපිට සයිබීරියන් ලයිට් කියලා බොරතෙල් එකක් ආවා. ඒක ඉතාමත් හොඳ මට්ටමින් යම් මට්ටමකට සෑහීමට පත් වෙන්න පුළුවන් විදියට පිරිපහදු කළා. හැබැයි දැන් ඇවිල්ලා තියෙන බොරතෙල් එක වෙනස්ම ආකාරයේ ඒකේ සල්ප ප්‍රසත්තිය 1.6කට වැඩිය තියෙනවා. ඒ වගේම 50%කට වැඩිය දෙවි තෙල් තියෙනවා. අද යන්ත්‍රාගාරයට ඇතුළු කරපු ඒ බොරතෙල් මෙන්න මේ සල්ප ප්‍රසත්තිය වැඩිවීමත් ඒ වගේම දෙවි තෙල් ප්‍රසත්තිය වැඩිවීමත් නිසා යන්ත්‍රාගාර
ආකාරයේ යම් යම් ගැටලුවට මුහුණ දෙනවා. දිගින් දිගටම මෙහෙම උරල් වර්ගයේ බොරතෙල් එන්න පටන් ගත්තොත් යන්ත්‍රාගාරයේ නිෂ්පාදන කටයුතු තත්ත්වයෙන් පවත්වන්න බැරි වෙනවා. ඒක නිසා අපි පාලකීන්ට ඒ වගේම බලධාරීන්ට කියනවා පිරිපහදුවට බොරතෙල් ගෙනවට වැඩක් නැහැ. ඒක පිරිසුදු කරන්න පුළුවන් තත්ත්වයේ බොරතෙල් විය යුතුයි. විශේෂයෙන්ම භූමි තෙල් හදන්න පුළුවන්, ඒ වගේම ගුවන් යානා පංකා තෙල් හදන්න පුළුවන් බොරතෙල් විය යුතුයි. ඊයේ රාත්‍රියේ සිට භූමි තෙල් මිල සීග්‍රව වැඩි කරලා තියෙනවා. මේ තත්ත්වයක් යටතේ පිරිපහදුව භූමි තෙල් සෑදීම සඳහා පමණක් ගියොත් අපිට ඩොලර් උත්පාදනය කරන්න බැරි වෙනවා. ඒක නිසා මේවැය පවත්වා ගන්න යුතු සමබරතාවය පවත්වා ගත යුතුයි.